පවුල ගෙදරට ආව නම් එල්ලිලා හිටු කියලා කිව්වා වගේ මේ ලෝකෙට ආව නම් පිළිගන්න කරන්න දෙයක් නැහැ මිනිසුත් එක්ක එකට ජීවත් වෙන්න වෙනවා මරණකම් එහෙනම් ඔබට මිනිස්සේ බනින්දිටින් හොඳ නේද දැන් මේ කියන කතාවේ හැටියට නිතරම බයිනෝ ඉතින් මේ පුද්ගලයාට මෛත්‍රී කරනවා මම කියන්නේ දෙන්නේ මේ පුද්ගලයාට මෛත්‍රී කරන්න කියන්නේ ඉස්සෙල්ලා ඔබට මෛත්‍රී කරගන්න ඔබට මෛත්‍රී කරන විදිය තමයි තියෙන්නේ මම මේ කියලා දෙන්නේ කොහොමද තේරුම් ගන්න ඇත්තට මොකද එතන වෙන්නේ කියලා මොකද ඒ පොදුලට මෛත්‍රී කරන්න ඔබ ද්වේෂයෙන් නම් ඒක මෛත්‍රී වෙන්නේ නැහැ නේද ඔබ හිත හොඳට තේරුම් ගන්න ඉතින් මේ කියන කාරණා ඔබ කෙනෙක්ට මෛත්‍රී කරන්නේ ඔබට යහපතක් වෙන්න නම් ඉතින් එහෙනම් ඒක ඇත්ත මෛත්‍රිය නෙමෙයි ඔබ මනුස්සයෙකුට උදව් කරනවා ඔබට යහපතක් බලාපොරොත්තු වෙන ඒක මෛත්‍රියද එහෙනම් ඉතින් කඩේට සල්ලි ගිහලා සල්ලි දීලා බඩු ගන්න එකත් මෛත්‍රියද මේක මේක මෛත්‍රී ස්ටෝස් කියලා නම ගන්න දෙන කඩේ නේද රුපියල් 200ක් දීලා මන් දන්නේ නැහැ දැන් කොච්චර ගන්න පුළුවන්ද කියලා අපි අල 500ක් ගන්න පුළුවන් කියලා මන් දන්නේ නැහැ දැන් රුපියල් 200ක් දීලා අල 500ක් ගන්න මිනිසුන් අහිනා වෙනවා ඉතින් රුපියල් 200ක් දීලා අල 500ක් ගන්න පුළුවන් කියලා කාලේ අපි හඳන්නේ මේ කවුද දෙයි කියලා හරි මන් දන්නේ නැහැ ඒ නිසා අපි කියමු රුපියල් 200 අල 500යි ඉතින් එහෙනම් ඔබ මේ මෛත්‍රී කරනවා නේද මේ කඩේට ගිහිල්ලා ඒයි මම මේ උපි සල්ලි දෙන්නේ බඩු දෙන්න නැත්තම් සල්ලි දෙන්නේ මෛත්‍රී කියන්නේ එහෙම එකක් නෙමෙයි තියෙන්නේ සතර බ්‍රහ්ම විහරණය කියලා කියන්නේ යමන්ට යම බලාපොරොත්තු වෙන අනික් කෙනාට දෙන වැඩ පිළිවෙල නෙමෙයි තමන්ට යම බලාපොරොත්තු නොවි තව කෙනෙක්ට යමක් දෙනවා නම් අන්න ඒකයි පින්දුනේ සතර බ්‍රහ්ම විහරණය අරිය බ්‍රහ්ම විහරණය මෙත්තාව කරුණාව මුදිතාව උපේක්ෂාව කියලා කියන්නේ තමන්ට යම බලාපොරොත්තු වෙන යමක් කරන එක නෙමෙයි මට කියන්නේ බුදුහාමුදුරුවෝ ආලෝක යක්ෂයා ගාවට වැඩි මොනා බලාපොරොත්තු වෙනද තමන්ට උනාල දැනන් හිටියේ නේද මම මේ යක්ෂයව දමණය කරාට පස්සේ ඈ මෙතන ඉඳන් අවුරුදු 5000ක් යනකම් මිනිස්සු මගේ ගුණ කියයි කොහොමද බුදුහාමුදුරුවෝ දමණය කරා යක්ෂයව ආයේ කාටවත් මෙල්ල කරන්න බැරි යක්ෂයෙක් තමයි බුදුහාමුදුරුවෝ දමණය කරේ ඈ මිනිස්සු මම අද ඉඳන් හැමදාම මං ගැන කතා කරයි එහෙම ඒ නිසා කොහොම හරි කියලා ඕකව දමණය කරන්න ඕන වෙන කවුරුර කියලා දමණය කරන්න කලින් නැත්නම් ඒගොල්ලන්ටනේ යන්නේ ලකුණු මම ලකුණු ටික දාගන්න ඕකොඩම කලින් බුදුහාමුදුරුවෝ හිතුණ නේද දෙන්නේ එහෙම හිතුණා නම් ඒ බුදුහාමුදුරුවෝ නෙමෙයි එහෙම හිතුණා නම් උන්වහන්සේ දැක්වේ මෛත්‍රී කරුණා මුදිතාව නෙමෙයි බුදුවරුන්ට එහෙම හිතෙන්නේ නැහැ බුදුවරු කියලා කියන්නේ පිළිදී අනික්කෑ වෙනුවෙන් පමණක් දේවල් කරන තමන්ට බත් ඇටයක තරම් දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැතුව අරු ධර්මයේ තමන්ට හුස්ම ගන්න හුලම් පොදක්වත් දෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ ජීවත් වෙන්නේම අනික්කෑ උදෙසා කටයුතු කරන්නේම අනික්කෑ උදෙසා තමන්ට මාත්‍රයක දෙයක් අනිත් පැත්තට බලාපොරොත්තු වෙන්නේ නැහැ අනේකයි සැබෑ මෛත්‍රිය. එහෙනම් ඔබ මෛත්‍රී කරන්න. හැබැයි මෛත්‍රී කරන්නේ මම මෙහෙම කරොත් එයා මට බයින එක නවත්තයි. ඒ මෛත්‍රිය නෙමෙයි. ඒ ලෞකික මෛත්‍රිය වෙන්නේ නැති. ආර්ය මෛත්‍රිය ඒක නෙමෙයි. ආර්ය මෛත්‍රියෙන් පින්විදින මම එයාට මෛත්‍රී කරනවා එයා මට බයින එක නවත්තාවා. මම එයාට මෛත්‍රී කරනවා එනවා එයාට ඊට පස්සේ මට ගහන එක නවත්තයි. ඒ ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඔබ යම කණිපතර බලාපොරොත්තු වෙනවා නම් ඒ කරන්නේ ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඔබ ආර්ය මෛත්‍රිය කරද්දී ඔබ ඔබට කරගන්නවා ඔබ අනිකාට කරනවා. ඒක ආර්ය මෛත්‍රිය තමයි. මිසක් මම එයාට කරන එතකොට එයා මට කරයි. ඒ ආර්ය මෛත්‍රිය නෙමෙයි. හොඳට තේරුම් ගන්න ඔය දෙකේ වෙනස. ඔබට ආර්ය මෛත්‍රිය කරන්න පුළුවන් වෙන්නේ මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ සංසාර දාහින් මිදෙත්වා කියලා. නැත්නම් අපි දු ද්වේෂ ගින්නෙන් මිදෙත්වා. හරි? මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ ද්වේෂ ගින්නෙන් මිදෙත්වා. දැන් ඔබේ මෛත්‍රිය වඩන්නේ පින්තුනේ. ඔබ ද්වේෂයට පත් වෙලා ඉන්න මිනිස්සෙක් ගාව. ඒ මිනිස්යාගේ ද්වේෂය නිවන්න ඔබ කටයුතු කරන්න. ඒ කටයුතු කරනකොට පින්තුනේ ඔබේ හිත ගොඩාක් මෘදු වෙන්න ඕනේ. පුදුමාකාර විදිහට පින්නේ මෘදු වෙන්න ඕනේ. ඒ මිනිස්යා ගාව. ඔබ කරන ක්‍රියාව තුළින් ඔබේ හිත නිවෙනව මිසක් ඔබ බලාපොරොත්තු වෙනව නම් මම මෙහෙම කරා මේ මිනිස්යා මට බයින් එක නවත්තයි. ආන් එතකොට මට හරි සුවයෙන් සතුටින් ඉන්න පුළුවන් කියලා. ඒ මුදිතාව නෙමෙයි. නැත්තම් ආර්ය මෛත්‍රිය ආර්ය මුදිතාව නෙමෙයි. ඔබ කරන එක තුළින් ඔබට යමක් සිද්ධ වෙනවා. එහෙනම් ඔබ කරන එක තුළ
එකන ඔබ කරන එක තුළ ඔබ වෙනස් වෙනවා. දැන් හිතන්න මෙහෙම. ඔබ අත මිටිමලෝගෙන ඉන්නවා. මෙහෙම අත මිටිමලෝගෙන ඉඳි. ඔබට අත රිදෙනවා. දැන් තව මනුස්සයෙක්ගේ ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා තියෙනවා. ඒ මනුස්සයාගේ ඔළුව පිරිමැද්දාම මේ මනුස්සයාට සුවයක් එනවා. ඉසේ කැක්කුමක් ඇවිල්ලා. දැන් පින්වතුනි ඔබ ඒ මනුස්සයාගේ හිස පිරිමදින්න. මොකද කරන්න සිද්ධ වෙන්නේ? මේ ඇඟිලි දිග හරින්න ඕන. කළේ මනුස්සයාගේ ඔළුව පිරිමදිනවා. දැන් මට කියන්න. ඔබේ දැන් මෙච්චරලා අත මිටම ලෝකේ නේද? අතේ කැක්කුමක් තිබ්බා. හරි වේදනාවෙන් හිටියේ. මේ වේදනාව සමනය වුණේ ඒ මනුස්සයා ඔබට කරපු දෙයක් නිසාද? එහෙම නැත්නම් ඔබ ඒ මනුස්සයාට යහපත කරන්න යද්දී ඔබට සිද්ධ වෙච්ච දෙයක් නිසාද? හොඳට බලන්න මේක තේරුම් ගන්න. ආයෙත් මං කියන්න උදාහරණ. ඔබ අත මිටම ලෝකේ ඉන්නවා. හරි වේදනාකාරී. මෙහෙම තමයි කාලයක් හිටියේ. හරිම වේදනාකාරී. දැන් ඔන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා පින්විතරි. මනුස්සයට උදව් කරන්න. දැන් මේක පැත්තකින් මේක මෙහෙමමයි තියෙන්නේ. වේදනාවක් දැනෙනවා. නමුත් ඔබට ඒකට පිළියමක් කරගන්න ඔබට තේරෙන්නේ නැහැ තාම. මොකද මං කරන්න ඕනේ කියලා. අපි දැන් මෙහෙම ඉන්නේ මේකට මොකද කරන්න ඕනේ කියලා දන්නේ නැහැ. මේ ඇඟිලි දිග හරින්න පුළුවන් බව එහෙම ඔබට ඇඟිලි දිග හැරියොත් ඔබට මේ වේදනාව එන එක නවත්තන්න බව ඔබ දන්නේ නැහැ. අපි එහෙම හිතමු. මනුස්සයෙක් ඉන්නවා. ඒ මනුස්සයාගේ හිත හොඳට හිස හොඳටම කැක්කුමයි. මහා ඔළුව කැක්කුමක් හැදලා ඒ මනුස්සයා කියනවා අනේ වාට පුළුවන් ද පොඩ්ඩක් මට මගේ ඔළුව මසාජ් කරන්න. මම හරිම වේදනාවෙන් ඉන්නේ. දැන් මෙහෙම ඔළුව මසාජ් කරන්න බෑනේ. දැන් ඔබ කියනවා හරි මම වාට උදව් කරන්න. කළා පින්දින ඒ ඔළුව මසාජ් කරන්න. යන වෙලාවේ ඔබ මොකද කරන්නේ? ඔබේ අත දික් කරන මේ ඇඟිලි ටික දිගහැරලා. දැන් මට කියන්න. ඔබේ මනුස්සයාගේ දැන් ඔළුව මසාජ් කරනකොට පින්දින හොය මසාජ් කරන්න යන වෙලාව තුල ඒ මනුස්සයාද ඔබට දැන් මේ සහනය ගෙනත් දුන්නේ. ද එහෙම නැත්නම් එයාට උදව් කරන්න යෑම තුල ඔබ ඔබටම කරගත් දෙයද මේ තියෙන්නේ? මේ සහනය ලබා දෙන්නේ. එන ඔබට පැහැදිලි වෙනවා. මේ ඔබමයි ඔබට ඒ සහනය ගෙනත් දුන්නේ. මිසක් ඒ මනුස්සයාගේ ඔළුව අත ගාවම තුලින් ඔබට සිද්ධ ජහපතක් නෙමේ තියෙන්නේ. එන එයාගේ හිසේ කැක්කුමට සූරු වුණාට පස්සේ ඔන්න එයා ඔබේ ඇඟිලි දිග හැලලා දෙනවා නම් ඒක වෙන කතාවක්. එහෙම නෙමේ මේ කියන්නේ. ඒ කියන්නේ මගේ ඔළුව එකක්ම සූ කරලා දෙන්න. එතකොට මම ඔයාගේ අත දිග හැරලා දෙන්නම්. එන්න එතකොටනේ ගනුදෙනුවක් හැදෙන්නේ. හා හා එහෙනම් මම ඔය ඔළුව එකක්ම සූ කරලා දෙන්න. හැබැයි අනිවාර්යෙන් මගේ අත දිග හැරලා දෙන්න ඕනේ. දැන් ගනුදෙනුවක් මෙයන්. ඔය යන්නේ මෙත්තාව නෙමෙයි. හැබැයි ඔබේ මනුස්සයාගේ හිතේකක හිසේකකම සුව කරන්න. අත දිග හැරියා. මොකද අත දිග හැරින්නේ නැතුව එයාට පිහිට වෙන්න බෑ. ඔබට. එයාට පිහිට වෙන්න ඔබ අත දිග හැරිය ගමන් දැන් ඔබේ මේ අතේ තිබ්බ පීඩාවෙන් නිදහස් වෙනවා. ඒකයි මම ඔබෙන් අහන්නේ. එයා ඔබට කරපු දෙයක්ද ඔය තියෙන්නේ නැත්නම් ඔබ ඔබට කරගත්ත දෙයක්ද එයාට පිහිට වෙන්න යන ගමනේ. ඔකේ දෙවෙනි කාරණාව නේද? ඔන්න ඕක තමයි පිළිදී මෛත්‍රිය කියලා කියන්නේ. ආර්යව බලගුණ කරන මෛත්‍රිය. තථාගතයන් වහන්සේගේ එක ගුණයක් තමයි පින්තුනේ. සත්තා දේව මනුස්සානම් කියලා කියන්නේ. දේව මිනිසුන්ට ශාස්ත්‍රු. ඔබ රිකවටි තල බලන්නේ නැද්ද? ඇයි උන්වහන්සේලා දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝ කියලා කියන්නේ කියලා? ඔය දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රෝ කියන ගුණය පින්වතුනේ උන්වහන්සේ බෝධිසත්ව කාලේ ඉඳන් ප්‍රගුණ කරන ගුණයක්. ඒකට හේතුව උන්වහන්සේ බුදු වෙන්න උත්සාහ ගත්තේ උන්වහන්සේ වෙනුවෙන් විතරක් නෙමෙයි නිසා. දෙවි මිනිසුන්ට මේ විමුක්තිය සාක්ෂාත් කර දීම පිණිස උන්වහන්සේ බුද්ධත්වයට පැතුවා. මට විතරක් නෙමෙයි අනෙක් අයටත් එක්ක. අන්න ඒක තමයි පින්නේ මේ දේව සත්තා දේවමනුසංගණන් කියන ගුණය තුල අඩංගු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් යහපත කරගන්නේ තමන් වෙනුවෙන් විතරක් නෙමෙයි අනෙක් අයටත් එක්ක. දැන් එනවා ඉතල බලන්න. මේ අත දිග හැරී පින්වතුනි අවංකම තමන්ට යහපතක් කරගන්න නෙමෙයි අනිකෙනාට යහපත කරගන්න. අනිකෙනාට යහපත කරන්න මොකද ඒ මනුස්සයාගේ හිසේ කැක්කමක් තිබ්බල ඒ හිසේ කැක්කමට සහනයක් ලබා දෙන මසාජයක් කරන්න. ඒ දිග හරින වෙලාවෙ පින්වතුනි තමයි ඒ මනුස්සයාට පිහිටක් වෙන්න යන වෙලාවේ තමයි මේ අත දිග හැරුනේ. එහෙනම් ඒ මනුස්සයා ඔබෙන් ඉල්ලුවේ නෑ අත දිග හරින්න කියලා. ඒ මනුස්සයාගේ අත දිග හැරලා ඔබේ මනුස්සයාගේ ඔළුව අත ගෑවට පස්සේ ඒ මනුස්සයා ඔබට දුන්න දෙයක්වත් නෑ. ඒ මනුස්සයා අන්තිමට සමහරට නැගිටලා යන්නේ දැන් කිව්වත් කියන්නේ.
නමුත් ඒ මනුස්සයාට පිහිට වෙන්න ගියපු වෙලාවේ ඔබ ඔබටම කරගත ටිකක් තියෙනවා නේද? ආන් ඒක තමයි ආරි මෛත්‍රිය. තුලින් සිද්ධ වෙන්නේ. එහෙනම් අනික් ලෝක සත්‍ය වෙනුවෙන් ඔබ කරන යම් කොටසක් තියෙන. ඒ දේ කරද්දී පින්වදන ඔබ වෙනස් වෙනවා ඉබේටම. හිතන්න ඔබ මසුරෙක් කියලා. කාටවත් කිසිම දෙයක් දෙන්න කැමති මිනිහෙක් නෙමෙයි. නමුත් යම් දවසක පින්වදන ඔබේ හිත උණු වෙනවා. මිනිහෙක්ගේ දුක දැකලා. දැන් ඔබට හිතෙනවා මේ මිනිහයාගේ බඩගින්න බලාගෙන මට ඉන්න බෑ. මං කොච්චර මසුරෙක් වුණා. ඔබ ඒ වෙලාවේ පින්වදනේ ඒ මිනිහට බත් ටිකක් දුන්නා කියලා ඒ මිනිහට මාත්‍රයක දෙයක් ඔබට දෙන්න බෑ. හිඟන්නේ කේ ඉන්නේ. සත පහක දෙයක් ඔබට දෙන්න බෑ නික් පැත්තට. ගොළුවෙක් නම් අරුතම් ස්තුතිය කියලා කියන්න බෑ. සමහරට ඔබ දෙන්න බට් එක දුන්නාට පස්සේ පින්වදනේ ඔබේ මුණ දිහා බලනවත් ඒ මිනිහට සිහියක් නෑ. ඒ තරම් බඩගින්න ඉන්නේ. නමුත් ඔබ ඒ වෙලාවේ පින්වදනේ අර බත් ඔබ ගාව තියෙන බත් හැන්දක් නැත්තම් බත් මුලක් ඒ මිනිහට දෙනකොට ආන්ගේ දෙන වෙලාවේ පින්වදනේ ඔබේ මසුරුකමෙන් කෑල්ලක් කැඩිලා වීසීලා යනවා. එහෙනම් ඒක සිද්ධ වුණේ ඒ මිනිස්සයා ඔබට කරපු දෙයක් නෙමෙයි. හොඳට තේරුම් ගන්න මේකෙන කාරණා. ඒ කියන්නේ මම බත් දුන්නා ඒ මිනිස්සයා මට මසුරුකම නැති කරගන්න ක්‍රමයේ කියලා දුන්නා එහෙම නෙමෙයි. ඔබම කඩාගෙන තමයි ගියේ. ඒ බැම්ම. ඒ බන්ධනේ ඔබමයි කඩාගෙන ගියේ. ඒක කඩා ගන්නකම් ඔබට යන්න බෑ ඉස්සරහට. එහෙනම් ඔබේ යෑම තුල ඒ බන්ධනේ කැඩුනා. එහෙනම් ඔබේ මසුරුකම නැති කරගත්තේ ඔබම තමයි. කොහොමද නොමසුරු වෙලා? ඒකෙනි කිව්වේ ජිනේ කදරියන් දානේන කියලා. දැක්ක මේ මසුරුකම දිනන්න නම් දන් දෙන්න ඕනේ. ඒ කියන්නේ දන් දුන්නාම මසුරුකම නැති කරගන්න ක්‍රමේ ඒ දානේ ගත්ත කෙනා කියලා දෙනව නෙමෙයි පිටු. ආගෙන වාඩි වෙනකම මම වාඩි දාන්නේ මේ මසුරුකම් නැති කරගන්න ක්‍රමයේ කියලා දෙන්න. දැන් මට දානයක් දුන්නේ කේ? එහෙම නෙමෙයි දෙන්නේ. ඒ දානේ දෙන වෙලාවේ ඔබේ මසුරුකම කඩාගෙන තමයි ඒ දානේ යන්නේ. ඒ කියන්නේ පිටින් ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය ඒ මොහොතේම ඔබට තියෙනවා. නැත්තම් අපි හිතන්නකෝ ඔබ හිතන්න ඔබ අද දානයක් දෙනවා මසුරුකම නැති කරගන්න හැටි මං ලබන සතිය කියලා දෙන්න. එතකොට දැන් ඔබට දිනේ කතරියන් දානේනේ ලබන සතිය වෙනව නේද? එහෙම නෙමෙයි. ඔබ මේ මනුස්සයට උදව් කරන්න යන වෙලාවේ තමයි පින්දුනේ ඔබේ ක්ලේශේ කඩාගෙන තමයි ඔබේ ගුණේ වැඩෙන්නේ. හොඳට තේරුම් ගන්න මේ මොකද මේක මේ ඔබ මේක තේරුම් ගත්තොත් ඔබට ලොකු පරාසයක් ඇරිලා එනවා පින්දුනේ ඔබේ මග වැඩීම තුල. නැති බැරි කෙනෙක්ට උදව් කරන එක තුල පින්වතුනි ඔබ බලාපොරොත්තු වෙනුනේ ඒ මනුස්සයා අනිත් පැත්තට මට යමක් කරයි කියන එක නෙමෙයි. එහෙම හිතනෝ නම් ඔබේ නැති බැරි මනුස්සයට උදව් කරා නෙමෙයි. ඔබ ඔබට උදව් කරගත්තා. කොහොමද? මේක දුන්නොත් මට අරක ලැබෙයි. ඒ කියන්නේ අරක බලාපොරොත්තු වෙන මේ දීලා තියෙන්නේ. ඔබට අරක ඕන නිසා මේක දීලා. ඒ කියන්නේ මේ ගනුදෙනුවක් මේ කරලා තියෙන්නේ. ඉතින් කඩේ ගියත් ඔක කරන්නේ ඕකමනේ. මම සල්ලි දෙනවා මුදලාලි මට බඩු දෙන්න. බඩු දුන්නේ නැත්නම් ඒ කියන්නේ සල්ලි දෙන්නේ නැහැ. එහෙනම් අරක දුන්නේ නැත්නම් මේක දෙන්නේ නැහැ. එහෙනම් ඒ ගනුදෙනුවන්නේ. ඒ බිස්නස් එක. මෙතනදී මෙහෙම ගන්න මේ පිළිතුර. දෙන මොහොතේම තමයි ඔබේ ක්ලේශය කැඩෙන්නේ. ඔකට හොඳම උදාහරණේ තමයි පිළිතුර අපේ කාශමාරාතන් වහන්සේ බමුණෙක් කියලා හිටපු කාලේ. අපර මතකද ඒක සාටක බමුණා. වෙලා හිටපු කාලේ. උන්වහන්සේ සාටකයක් දන් දෙනවා. එකල වැඩ හිටපු තථාගතයන් වහන්සේට. උන්වහන්සේ පළවෙනි අවස්ථාවේ උත්සාහ කරනවා තමන්ගේ සාටකේ තථාගතයන් වහන්සේගේ තථා දහම අහලා මහා පැහැදීමකට ලක් වෙලා ඒ සලුව පූජා කරන්න ඕනේ කියලා උන්වහන්සේ හිතා ගන්නවා. හැබැයි හිතාගතර මොකෝ මේක කියා ගන්න බෑ. සහ තථාගතයන් වහන්සේ ගාවට ගිහිල්ලා ඒ සාටකේ පූජා කරගන්න උන්වහන්සේ හිතෙන්නේ නැහැ. හිතුණාට කරගන්න බෑ. එක සැරයක් උත්සාහ කරා. දෙවෙනි සැරේ උත්සාහ කරා. තුන්වෙනි සැරේ අන්තිමට ගිහිල්ලා කොහොමද බින්දුනේ සාටකේ පූජා කරගන්න? කළා මොකද උන්වහන්සේ කිව්වේ? කෑ ගහලා කියනවනේ බින්දුනේ මන් දින්නා කියලා. ඒක ඇහිලා තමයි උන්වහන්සේ ඊට පස්සේ ඔක
රාජසභාවට ගිහිල්ලා රජතුමාට දැනගන්න ලැබිලා එදිනින් පස්සේ කතාව බහලා තිනේ. නමුත් දැන් බලන්න දැන් බුදුහාඳුර උන්වහන්සේ මොකද දුන්නද අනිත් පැත්තට දිනන්න. ඔන්න සාටකෙ දුන්නාට පස්සේ බුදුහාඳුර බණ කිව්වා දා බොහොම හොඳයි ඒක සාටක බමුණ ඔබට දැන් මේ මතුරුකම නැති කරගෙන මම දැන් බණ ටිකක් කියන්නකෝ ඔන්න ඔය ටික හොඳට අහගන්න. එහෙම කරාද ඒකද? එහෙනම් දින්නම් කියලා කියන්න වෙන්නේ මේ බණ ටික අහගත්තට පස්සේ නේද? එහෙනම් දිනුම ආවේ දීලා ටිකක් වෙලා ගියාට පස්සේ නෙමෙයි නේද? ඒ දීමම තමයි නේද පින්දුනියාගේ දිනුම? ඔන්න ඕකයි පින්දුන ඔබට කියන්නේ. ඔබට බයින කෙනෙක්ට ඔබ මෛත්‍රී කරන්න ඕනේ. මම මෛත්‍රී කරාම එයා බයිනකම නවත්තයි කියලා එහෙම නෙමෙයි. එහෙනම් ඔය කරලා දින ආර්ය මෛත්‍රිය නෙමෙයි. ඒ අර ලෞකික මෛත්‍රියේ කොටසක් වෙන්නේ නැති. මම මේ කියන්නේ මේ මනස මේ ප්‍රශ්නේ අහලා තියෙන මේ ප්‍රශ්නයක්. ඉතින් අද මිනිසුන් තියෙන රාග දේශ මොහොහ පස්ස මීට අවුරුදු 500 කට පස්සේ තියෙන මිනිසුන් වෙන ප්‍රශ්න. එදාට තියෙන රාග දේශ මොහොහ ප්‍රශ්නම තමයි. එදාට තියෙන මන තරහ යනවා. මට කාමේ යනවා. මට ගහන්න හිතෙනවා. මට බයින්න හිතෙනවා. මට නිඳා කරා මගේ හිතරි දෙනවා. ඔය ප්‍රශ්න තමයි හැමදාටම තියෙන දෙයක් නේද? තිසේ ලෝක ධාතුෙම තියෙන ඔය ප්‍රශ්නම තමයි. මට උඩඟු බවක් යනවා හිතට. මම මාන්නක්කාරයි කියලා මට දැනෙනවා. රාගය මගේ හිතට එනවා. කාමේ මගේ හිතට එනවා. තරහ එනවා හිතට. මම ගහන්න හිතනවා, බයින්න හිතනවා, ගන්න හිතනවා, නොදෙන්න හිතනවා, ඇනුම්පද කියන්න හිතනවා. මට තරහ එනවා. එදා ඉඳන් පින්නේ තියෙන ප්‍රශ්නම තමයි. ඒක තමයි එදා ඉඳන් පින්නේ බුදුවරු තුන් කාලේ වැඩවාසය කරපු බුදුවරු හැමදාම දේශනා කරේ වීතරාගී, වීතදෝසී, වීතමෝහී වෙන දහම. මොකද ඕවා තමයි ලෝක සත්‍යය තියෙන ප්‍රශ්න. වෙන මොකුත් ප්‍රශ්න නැහැ. එහෙනම් ආයෙත් සමානයි නේද ඒ පැත්තෙන් ගත්තා. දැන් එහෙනම් දැන් දෙවියෝ කොහොමද ඉන්න ඕනේ 31 ලෝක ධාතුවේ? කොයි දෙවියා කොහොමද ඉන්නේ? එක දෙවියෙක් උඩින් යනවා, එක දෙවියෙක් යටින් යනවා. ඒකද වෙනස? ඒ මොකෙන් බැලුවහම? මසසෙන්. ප්‍රඥාසින් හැරලා බලන්න. රාග, ద్వේෂ, මෝහ. ඔච්චරයි. ඔය කොහෙ බැලුවත් පින්විතරේ රාග, ద్వේෂ, මෝහ මලු තමයි හැමතැනම තියෙන්නේ. එක මල්ල පීන පීන යනවා. තව මල්ලකට තටු ඇවිල්ලා පියාඹ පියාඹ යනවා. තව මල්ලකට කකුල් ඇවිල්ලා ඇවිද ඇවිද යනවා. තව මල්ලකට පැන පැන යනවා. තව මල්ල මෙදෙනින් චුත වෙලා තව දැනක බහත් වෙනවා. ඒ හැටි. ඔක්කොම රාග දේශ මොහ මලු. නියම් බෑග්. RDM බෑග් තියෙන හැමතැන. පොඩක් තනින් තනට යන විදිය වෙනස්. එළියෙන් දාලා තියෙන මල්ලේ පාට වෙනස්. එච්චරයි. සමහර බෑග් ලොකුයි, සමහර බෑග් පොඩි. දෙතර නම ඔක්කොම RDM බෑග්. එන ওই බෑග් එකේ තියෙන ඒවා හිස් කරන්න පටන් ගත්ත දවස තමයි පින්වතුනි. ඇත්තම වෙනසක් දකින්න තියෙනවා. ওই බෑග් එකේ බර අඩු වෙන දවසට හිස් වෙලා. අනේ දෙනවා මේ ශ්‍රේෂ්ඨත්වය දකින්න තියෙන අපිට. එහෙනම් දැන් ඔබ හොඳට තේරුම් ගන්න. මෛත්‍රී කරන එක හොඳයි. ඔබත් එක්ක කවුරුහරි තරහ යනවා නේද? මේ ප්‍රශ්නේ අහලා තියෙන හැමනේ. තේග අනන්ත සංසාරය තිස්සේ අපිට කරපු දේවල් වලට වෙන්නේ නැති මේ අනිත් පැත්තට කරන්නේ හරි ඔක්කොමත් හරි. දැන් හිත කඩා වැටෙනවා කියන ප්‍රශ්නේ මේ උත්තර ඉල්ලන්නේ. ඉතින් හිත කඩා වැටෙන්නේ පින්වතුනි මට බැන්නා කියලා ඔබට හිතෙදි නේද? ඒ කියන්නේ ওই දෙවෙනි ඇසෙන් බලද්දි නේද? නැත්නම් ඇස් දෙකෙන් බලද්දි, මසසින් බලද්දි නේද පින්වතුනි ඔබට පේන්නේ මට බැන්නා කියලා? තුන්වෙනි හැල්ල බලන්න පොඩ්ඩක්. ඇත්ත දකින්න පින්වතුනි ඇස් ඇල්ල. ඇත්ත දකින්න ඕන නිසා තමයි පින්වතුනි ඇස් අරින්න කිව්වේ. ඇස් ඇරියාම ඇත්ත තමයි පේන්නේ. චක්කුන් උදපාදි කිව්වේ ඔන්නෝකට. ඇස් ඇල්ල බලන පින්වතුනි ඇත්තට මොකද වෙන්නේ කියලා. ඇත්තම වෙන පින්වතුනි හිතක් පෙළෙනවා. පෙළෙමින් ඉදහස් වෙනවා. ඉතින් ඒකයි කිව්වේ හැ පැති මනුස්සයෙක් කේක් කෑල්ලක් කනවා. දැන් මොකද වෙන්නේ? කේක් කෑල්ලක් කනවා කියලා ඔබ කියන්නේ මසසින් බල්ලා. මසස වහලා ප්‍රඥා සැල්ල බලන්න මොකද වෙන්නේ කියලා. පෙළෙනවා. පෙළෙමින් ඉදහස් වෙනවා. කේක් කෑල්ල ඉවරුනට පස්සේ ඔබේ ගෙදර පොඩි එකා කේක් කන්න කැමතියි. එක කේක් කෑල්ලක් දාගත්ත කිව්ව පුතාට පුතේ ඔගේ ඉවුරුනාට පස්සේ මම්මි තව කෑල්ලක් දෙන්න. දේ පොඩි එකා කේක් කෑල්ල කාලි වෙලා පැත වෙලා අඬන ඉන්න අනේ මට තව කේක් දෙන්න යන්නේ කියලා. දැන් ඔබ මොකද කරන්නේ? අනේ පවුනේ පොඩි එකා කේක් කන්න ආසයිනේ පුතේ කියලා වරෙන්කො කියලා ෆ්‍රිජ් එකේ ගාවට එක්කන් කියලා තව කේක් කෑල්ලක් දාලා දෙන්න. අනුකම්පාවට කරන්න කියලා ඔබ කියනවා. ඇයි ඒ? ඉතින් කේක් නේ කන්නේ පවුනේ. නෑදරද ඔබේ මනුස්සයා බයින ඉතින් බයින කර පින්දුනේ ඔබට ඇයි ඒ වෙලාවට අනුකම්පාව වෙන්නේ නැත්තේ? ඉතින් කේක් නිකන්නේ වගේ වචන නිබයින්නේ.
ඉතින් මේ මනුස්සයාට අර පොඩි දරුවට කේක් දෙනවා නම් ඒ ඔබේ මනුස්සයාට බයින්න පොඩ්ඩක් අවස්ථාව හදලා දෙන්නකෝ බයින්න උන්න මොකද ඔය ප්‍රශ්නේ අපිට පේන්න පින්නේ ඇස් දෙකෙන් බලන නිසා ඇස් දෙක ඇරලා නැත්නම් ඇස් දෙක වහලා ප්‍රඥාස ඇරලා බලන්න දැන් අර කේක් කන දරුවයි ඇනුම් පද කියන මහත්ය අතර වෙනසක් තියෙනවද කියලා ඔබ ආවුම්කම් මට කියන්න බලන්න වෙනසක් තියෙනවද කියලා ඔය දෙන්න අතර ප්‍රඥාසෙන් බලුවා මොකද පේන්නේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා කවුද දරුවා මහත්ය දිහා බලන්න මොකද පේන්නේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා ඒ කවුද මහත්ය මොකද වෙනස ආයනෙන් පොඩ්ඩක් යොමු කරලා බලන්න යොමු කරලා ජාතු මහරජාගේ යොමු කරලා බලන්න එතන මොකද වෙන්නේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා තවතිසාරට පොඩ්ඩක් යොමු කරලා බලන්න මොකද වෙන්නේ පෙළෙනවා මේ මඩත් පුළුවන් යොමු කරලා බලන්න තවතිසාරට යොමු කරලා බලන්න මොකද වෙන්නේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා දුසෙතර යොමු කරලා බලන්න මොකද වෙන්නේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා පරණිම්මිද වසවර්තියේ මොකද වෙන්නේ ඔබට මතක නැද්ද පින්විතේ මාර දිව්‍ය පුත්‍රය ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට සාක්ෂාත් කරගත්ත මොහොතේ ඇවිල්ලා කියන්නේ ඔය වැඩේ අවතල දාන්න ඔක හරියන්නේ නැහැ ඔක නවත්ව දාන්න මොකද්ද ඔය කරන්නේ කායින් අහලාද බුදු වෙනවද නවත්ව දාන්න ඒ වෙලාවේ මොකද උනේ මාර දිව්‍ය පුත්‍රයා පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා කියන්නේ කරගන්න බෑ ඒ නිසා නේද මූණත් ඇවිල්ලාගෙන පැත්ත වෙලා හිටිය අඬන්න ඊට පස්සේ දුර තුන්දෙනා ඇවිල්ලා වන්න සිද්ධ උනේ අපි ගිය සතිය කතා කරන එක ගැන මොන ලැජ්ජනිත වැඩක්ද ඒ කරන්න කියලා තාත්තා කෙනෙක් ප්‍රශ්න අගිස්සන කරන බැරි නිසා තමන්ගේ දරුවෝ ඉගෙනවා කියලා ප්‍රශ්න ඉදලා වරෙන් කියලා මොන ලැජ්ජනිත වැඩක්ද බින්ද එතන පිරිමියෙක් කරන වැඩක්ද තමන් විසඳ ගන්න බැරි ප්‍රශ්න විසඳ ගන්න ගැලවෙන්නේ නැහැ ඒක ලැජ්ජසාරක දරු බින්ද සාසනය හොයන්නේ නැහැ කවදාකවත් සාසනයෙන් එපිට තමයි ඔයගේ ලැජ්ජ නැති වැඩ වෙන්නේ පිරිමි කණ්ඩායම් ඉන්නවා ගෑනු තුන්දෙනෙක් කියලා ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා අපේ වචනෙන් කියනවනේ ඊයා මොන විදිහ ලැජ්ජ නැති වැරද්ද පින්වද මේ ඔන්න පුතෙක් ගියා නම් කමක් නැහැ දුව යවන්න ඒ තුන්දෙනාට ඇත්තටම මොකද සිද්ධ වුනේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා ඉතින් බුදුහාඳුරුවෝ ඒක දැක්කා ඔබට හිතන්නේ බුදුහාඳුන් ඒ වෙලාවේ මොකක් හිතුණා නැද්ද කියලා පුළුවන් නම් මම වරද්දහම් එහෙම හිතුණා එහෙම දුන්නා පින් කතා කරන්න. තථාගතයන් වහන්සේ මොකක්ද දැක්කේ? පෙළෙනවා පෙළෙමින් නිදහස වෙන උත්සාහ ගන්නවා බැරි වෙනවා. පෙළෙනවා පෙළෙමින් නිදහස වෙන උත්සාහ ගන්නවා බැරි වෙනවා. පෙළෙනවා පෙළෙමින් උත්සාහ ගන්නවා පෙළෙමින් නිදහස වෙන උත්සාහ ගන්නවා බැරි වෙනවා. වාව් නෙමෙයි පාව්. නෝනෝ දැන් බුදුහාමුදුරුවෝ දැක්කේ. නෝනෝ ඒ වෙලාවේ බණ කිව්වට වැඩක් නැහැ. මොකද පෙළෙමින් නැති කර ගන්න සූදානම් මානසිකත්වයක නෙමෙයි හිටියේ. හරනම් පින්ද ලෝක නියම අවස්ථාවක් නෙමෙයිද මාරදේවිය පුත්‍රයාටයි අර දුවර තුන්දෙනාටයි බුදුහාමුදුරු වටේ වාඩිලා අනේ ස්වාමීනි බලන්නක අපි කොයිතරම් පීඩාවට පත් වෙලාද මේ ඉන්නේ ඔබ හසේ බුදු වෙන එක ගැන අපිට පොඩ්ඩක් බණ ටිකක් කියන්න මේ හිතේ තියෙන පීඩාවෙන් නිදහස් වෙන්න නැද්ද මං අහන්නේ නේද ඔය නියම බණ අහන්න තිබ්බ වෙලාව නෙමෙයිද ඔය තියෙන්නේ ඔයලා බණපදයක් ඇහුවනම් අනිවාර්යෙන්ම මාරයට සෝතාපන්නවත් වෙන්න තිබ්බනේ පින්දුනි බණපදේ මෝඩකමේ මහිමේ ඔච්චර මොඩයිද ඒකයි කියන්නේ ඔය දෙවිවරු අතර ඔය ඔබට පේන වෙනස නම් අපිට නම් පේන්නේ නැහැ පින්වතුනි අපිට පේන්නේ පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා එච්චරයි කොටින් මේන අපිට දෙවියෝ පේන්නෙත් නැහැ අපිට පේන්නේ හිත පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා දැන් ඔබ සමහරට මහත්යයන් මට බයිනවා කියලා මහත්යය එක්කන් යනවා ආරාමයට එහෙම කරා ගියමුකෝ හෝ කරන්න හිතන් ඉන්නවා කියලා මේ බලන්නක අපේ හාඳන මේ මහත්යය මට බයිනවා මේ මනුස්සයා ඔබවහන්සේ බණ ටිකක් කියනකො හොඳ රත් වෙලා යන්න ආයෙ මට බයින් නැති වෙන්නේ. පිටින් අපිට මහත්යයි නෝනයි පේන්නේ අපිට පේන්නේ නෝනත් පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා. මහත්යත් පෙළෙනවා පෙළෙමින් නිදහස වෙනවා. ඔච්චරයි පේන්නේ. ඉතින් දෙන්නටම දැන් බණ කියන්න ඕනේ පෙළීම නැති කරගන්න. මිසක් එකිනෙකට බණ කියන්නේ මේ අනික කාට මුකුත් කරන්න නැතුව ඉන්න කියලා. ඕකයි ඇත්ත කාරණා. ඒකයි තුන්වෙනි හැ ඇල්ලා බලන්න. මොකද මේ ලෝකේ ඇත්තටම සිද්ධ වෙන්නේ කියලා. ඔය එළියෙන් පේන ටික ඇත්ත නෙමෙයි පින්තුරි. ඔය නිකන් මුලාවක් ඔය පේන්නේ නිකන් රූගර ටිකක් නටන එච්චරයි පෙළීම කියන මේ ධර්ම පෙළීම කියන ශක්තිය විසින් රූගර ටිකක් නටවන අර පෙළීම නිදහස් කරවීම සඳහා මනුස්සෙක් බත් කන නැත්නම් අපි හොඳ කුකුල් මස් කෑල්ලක් හම්බෙලා ඒක මුටම හොඳ වැඩක් කරන්නම් කියලා ඒ කුකුලව කනවා
දැන් මොකද ඔබට පේන්නේ පේන්නේ පෙලීමක් මිනිස්සෙක් රූකඩයක් විදිහට නටවන එක නෙමෙයි ඔබට පේන්නේ ඔබ දැකලා තියෙනවා නම් මිනිස්සුන්ට කෑදරකම Google Maps ගන්න ආ Google කකුලක් ගේම වුණා කෑදරකම ඔය TV වල ඇඩ් දාලා එහෙම දාන්න ඉතින් ඔබට පේන්නේ නැද්ද පේන්නේ පෙලීමක් මිනිස්සෙට කරන දේ අවිද්‍යාව දුෂ්ණාව මේ හිතකට කරන හරිය පීඩාවට පත්වෙච්ච හිතක් මේ කය රූකඩයකට නටවලා කරන විජ්ජුම්බරේවට පේන්නේ නැද්ද පින්දුනේ ඔන්න ඕක දකින්නකෝ ඔය ඇහැ ඇරලා ඕක දකින්න බෑ මාසසින් ඕක දකින්න ප්‍රඥාස ආරින්න ප්‍රඥාස ඇරලා පින්දුනේ ඕකෙන් බලන්න පුරුදු වෙන්න ප්‍රැක්ටිස් කරන්න එහෙනම් මනුස්සයෙක් අපිට බනින්දි දැන් මේ ප්‍රශ්නේ අහලා තිනා මහත්මයාරෝ මහත්මියට පිළිතුරක් විදියට කොහොමද හිත කඩා වැටෙන්නේ නැතුව තියෙන්නේ හිත කඩා වැටෙන්නේ නැතුව නම් පිටින් ඔබට තේරුම් ගන්න ඕනේ වාව් කියලා නෙමෙයි පාව් කියලා පිටින් තව මිනිස්සෙක් ගැන අනුකම්පාව දැනන වෙලාවට ඔබේ හිත කඩා වැටෙනවා හොඳට බලන්න හිතන්න තව මිනිස්සෙක් ගැන අනුකම්පාව දැනන වෙලාවට ඔබේ හිත කඩා වැටෙනවද නැත්නම් ඒ මිනිස්සට මම පිහිට වෙන්න ඕන කියලා හිත බොහොම ශක්තිමත් වෙනවද මිනිස්සෙගේ මනුස්සයට තුවාලයක් කියලා ඒ මනුස්සයා බිම් වැටෙනවා. ඔය ඔබ චිත්‍රපටි වලම ඕනතරම් දැකලා තියෙනවා. හරි? ඊට පස්සේ ඒ මනුස්සයාට බොහොම ඒ මනුස්සයා බොහොම ආදරය කරන තව මනුස්සයෙක්ට අපි දුන්න දරුවෙක්ට කියලා මොකක් හරි විනාශයක් වෙන්න යනවා. දැන් මේ මෙච්චරලා මේ මනුස්සයා අපේ චිත්‍රපටියේ වෙඩි වැදිලා ඉන්නේ. නැගිට ගන්න බෑ. දැන් වෙඩි වැදිලා අපි හිතන්නේ මැරිලා කියලා. චිත්‍රපටියේ වෙන්නේ නේද? නමුත් ඊට පස්සේ ඒ මනුස්සයා ආදරය කරන තව මනුස්සයෙක්. ගෑනු ළමෙක් හරි කවුරුර වෙන්න පුළුවන්. ඒ මනුස්සයට කරදරයක් වෙනවද දැක්කම මොකද මේ මනුස්සයට වෙන්නේ? අර වෙඩි වැදලා ඉන්න මනුස්සයාටත් පණ එනවනේ. ආය නැගිනවා කකුල් දෙකෙන්. කොහොමද එහෙම වෙන්නේ? චිත්‍රපටිය නෙමෙයි. මං කියන්නේ කොහොමද ඇත්තටම මෙහෙම වෙන්නේ? තව කෙනෙක් ගැන අනුකම්පාව දෙන වෙලාවට තියෙන දින අර කඩා වැටලා තියෙන හිත ශක්තිමත් වෙනවා. ඕකට තමයි පෞරුෂය කියලා කියන්නේ. මිනිස්සුන්ට පෞරුෂය කියලා හිතාගෙන වැරදි දෙයක්. මිනිස්සුන්ට පෞරුෂය කියලා හිතාගෙන කකුල කුඩ කවුලක් දාගෙන ලොකු පුටුවක වාඩිලා රෙස්පෙක්ට් පිට ඉන්නවා කියලා මිනිස්සු කියන්නේ රෙස්පෙක්ට් පිට ඉන්න කියලා ජෙන්ටල්මන්ස් වගේ මොකද මිනිස්සු අද පෞරුෂය කියලා හිතාගෙන ෂර්ට් එකක් අඳගෙන කෝට් එකක් අඳගෙන ටයි එකක් දාගෙන නේද සමහර අය කුරු සුරුට්ටු කටේ ගහගෙන නෑ ඒ තමයි රෙස්පෙක්ට් පිට ජෙන්ටල්මන්ස් කෙනෙක් වගේ ඉන්නවා කියලා මිනිස්සු හිතන්නේ නේද පෞරුෂය කියලා කියන්නේ ඕක කරන්නේ පෞරුෂය කියලා කියන්නේ අනික්කාට පෞරක් වෙන එකට අනිකාර පවුරක් වෙනවා කියලා කියන්නේ අසරණයාට පිහිටක් වෙනවා. වැටෙන්නේ නැන මනුස්සයට හේතු වෙන වැටක් වෙනවා. කඩා වැටෙන මනුස්සයට අද දෙනවා. අන්න ඒකයි පෞරුෂය කියලා කියන්නේ. එහෙනම් ඔබ පෞරුෂවත්ද කියලා බලා ගන්න පුළුවන් පින් ඔබ අනේ ඔබ අසරණයාත් එක්ක කටයුතු කරන විදිහ හැම. අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට නැති බැරි මිනිස්සුන්ට උදව් කරන විදිහ හැම. ඔබේ පෞරුෂය තීරණය වෙනවා. මහත්මා ගාන්ධිගේ පෞරුෂය මොකද්ද? මහත්මා ගාන්ධිද පෞරුෂවත්? නැත්නම් හිට්ලර් තුමාද පෞරුෂවත්? හිට්ලර් තුමා කියලා කියනවා හිට්ලර් මහත්මයා කියමුකෝ. කවුද පෞරුෂවත්? හැබැයි මහත්මා ගාන්ධි හිටියේ කොහොමද? අර කෝටක් අතින් අරගෙන සුදු රෙද්දක් ඇඟේ පොරවගෙන සෙරපු දෙහිකුත් දාගෙන කන්නඩි දෙහිකුත් දාගෙන අන්න එහෙම ජීවිතයක් ගත කරේ. හිට්ලර් මහත්තයා ලොකු පිරිසක් සේනාවක් තියාගෙන සෙන්පතියෙක් රාජපාලකෙක් ලොකු ඔෆිස් එකක් තියෙන්නේ නැති ඒසි දාපු කාමර දෙන්නේ නැති දන්න ඒ කාලේ ඒසි තිබ්බද දන්නේ අන්න එහෙම හිටියත් හැමෝම බයයි ඇයි පෞරුෂවත් නේ මිනිස්සු බය නම් පෞරුෂවත් කියලා කියනනේ අම්මෝ එයාට නම් කතා කරන්න බබුදු අම්මෝ එයා හරිම රෙස්පෙක්ට් පිට ඉන්න මිනිස්සෙක් අපි නම් හරි බය ඇත්ත කතා කරන්න එයර තරහ නෝ මු එයත් එක්ක තරහ තරහ න අපේ සර් ඒ මිනිස්සු කියන්නේ සමහර ඔෆිස් වල එහෙම එයා අපේ සර් හරි හරි රෙස්පෙක්ටබල් මිනිස්සයා එයා එයාට තරහ නෝ පොඩ්ඩක් නම් අම්මෝ එයත් එක්ක එහෙම අපි කතා කරන්න හොඳ නැහැ එයත් එක්ක ඒ පෞරුෂය දෙකින් පෞරුෂය කියලා කියන්නේ ඒක නෙමෙයි පෞරුෂය කියලා කියන්නේ අනෙක් අර පෞරක් වෙන එක අසරණයන්ට පිහිට වෙන එකට තමයි පෞරුෂය කියලා කියන්නේ අනාථයන්ට නාථ වෙන එකට තමයි පෞරුෂය කියලා කියන්නේ. එන අනාථ නාථයන්න් වහන්සේ දාන පින්දනේ මේ ලෝකේ සමගල නොහැකි පෞරුෂයක් තියෙනවා.
ඒ පෞරුෂයට සම කරන්න බෑ. මොකද මේ ලෝකේ වෙන කිසිම කෙනෙක්ට දෙන්න බැරි රකවරණ දෙන්න බැරි පෞරක් උන්වහන්සේ හැදුවා. උඹලා ඔක්කොම ඇවිල්ලා මේකට හේතු යල්ලා. දෙවියන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකේ මේ පෞර කඩලා දාන්න පුළුවන් සමතෙක් මන් නොදකිමි. ඔන්න මං හැදුවා පෞරක් ඕන එකක ඇවිල්ලා හේතු යල්ලා. කොච්චර හේතු නම් මේ පෞරු නම් කැඩෙන්නේ නැහැ කියලා. ආන විදිහේ පෞරුෂත්වය. අනේක කියන්නේ එහෙනම් බින්දු ඔබ පෞරුෂත්වය හදාගන්න. එහෙනම් ඔබ දකින්න පින්වතුනි මේ මිනිස්සේ ඔබ ඉස්සරහට ඇවිල්ලා බනිද්දි පෙළෙනව පෙළීමෙන් නිදහසම එච්චර විසිද්ධ වෙනවා. මිසක් ඔබට බනිනවා නෙමෙයි. ඔය මසැසින් බැලුවම ඔබට ඒක පේන්නේ. පොඩ්ඩ ඔය මසැස නට්ටෙක් ගලවලා පොඩ්ඩ පැත්තකින් තියලා ප්‍රඥාසය අරලා බලන්න. ඇත්තන මොකක් සිද්ධ වෙන්නේ කියලා. පෙළෙනව පෙළීමෙන් නිදහසනවා පෙළෙනව පෙළීමෙන් නිදහසනවා පෙළෙනව පෙළීමෙන් නිදහසනවා පව් කියලා හිතෙන්නේ නැද්ද? එහෙනම් පින්නේ තව මිනිස්සේ අසරණකම දැක්කාට පස්සේ ඔබේ හිතේ ශක්තියක් එයි. මේ සියලු ප්‍රාණභූතයන් හිතානුකම්පිය කටයුතු කරන්න ඕනේ කියලා. ඔය ඉන්නේ ලොකුම ප්‍රාණභූතය පින්නේ ඔබ ඉස්සරහ හිතානුකම්පිය කටයුතු කරන්න අවශ්‍ය මේ වෙලාවේ. කොච්චර ප්‍රාණභූතද කියන තඩි භූතයක් කියලා ඉන්නේ මේ වෙලාවේ. උදව් කරන්න. සමාලාට එයලාට කරන්න තියෙන මේ කටපියාගෙන මේ මිනිස්සේ ගේන්ටි ගහන්නේ. බිම්බලා ගන්න. ඒතර මේ මිනිස්සට හිතන එයා දින්න කියලා. මට සමා වෙන්න කියන්න. වැරද කරන්න ඕනේ නැහැ සමා වෙන්න කියන්න. ඔබ පෞරුෂවත් නම් ඔබට පුළුවන් සමා වෙන්න කියන්න. මොකද පින්වෙන ඔබ දෙන සමාව ඔබ සමා වෙන්න කියලා කියන වචනේ තමයි ඒ වෙලාවේ ඒ මනුස්සයාගේ පෞර. එයාට හේතු වෙන්න පුළුවන්. අන්න ඔබ පෞරුෂවත් කෙනෙක්. ඔබ ප්‍රතාපවත් කෙනෙක්. අනේ මගෙන් ඔයාට වැරදක් වුණා නේ මට සමා වෙන්න. වැරදක් වුණා නම් කියලා කියන්න ඕනෙත් නැහැ. ඒ වරදක් වුණා නම් කියලා කියන්නේ පොඩ ෂේප් එකලා යන්නේ. එහෙම වුණේ නැහැ. ඒ වරදක් වුණේ නැහැ. වරදක් වුණා නම්. එහෙම වුණේ නැහැ. මගෙන් මට වරදක් වුණා නේ. මට සමාව. ඔය ගහන්නේ පින්දුනේ මනුස්සය වරේට තාප්පය. යා අඳුම් ගුඳුම් වෙලා ඉන්නේ පින්දුනේ. කොහෙද වැරෙන්නේද කොහෙද හේතු වෙන්නේ කියලා හොයාගෙන බැරුව ඉන්නේ. නන්නත්තර වෙලා ඉන්නේ වෙලාවේ. දැඩි පීඩාවක් හිතට ඇවිල්ලා තියෙන ඉඳනේ පීඩාවෙන් නිදහස වෙන හදනවා වෙන්න බෑ. ඒ වෙලාවට ඔබ කිව්වොත් එම අනිත් පැත්තට තව වචන එකට එක කියාගෙන ගියොත් එහෙම. එහෙම කරන්නේ නැතුව ඒ මනුස්සයා පවුරක් කරනවා. සමාව කියලා කියන්නේ පිළි මේ පවුර බඳින ගල්. සමාව ඉල්ලනවා කියලා කියන්නේ. මහා පවුරක් බඳලා දෙන්නේ මනුස්සයා ඒ වෙලාවට. එයා රැකවරණය. එයාට හේතු වෙන. ටිකලා කැද එයාට මෙහිතේ. මම මේ අර මනුස්සයාගෙන් සමාව ඉල්ල ඉන්නකන් මම නේ අන්තිම වැරද්ද කළා කියන්නේ. ඒක යාට හිතේ දවස. ඉතින් හිතුණ නැත මොකෝ? ඔබ දින්නනේ. කොහොමද දින්නේ? දිනන්නේ කොහොමද? ඔබ දුන්නාම යා අනිත් පැත්තට දෙනකොට දිනන. නෑ. හොඳට තේරුම් ගන්න. මේ ඔක්කොම කරුණු මිස එකට එක ගැලපෙන හොඳට තේරුම් ගන්න. ඒක සාටක බමුණ දින්නේ. සාටකේ ගලවලා දුන්න වෙලාවේ තථාගතයන් වහන්සේගේ දෙපා මුල පූජා කරපු වෙලාවේ මිසක් ඒක දීලා බුදුහාමුදුරුවෝ ඒ සාටක බමුණට බණ කිව්ව වෙලාවේ නෙමෙයි. ඒ සාටකේ තථාගතයන් වහන්සේගේ දෙපා මුල පූජා කරපු වෙලාවේ තමයි මේ බමුණ දින්නේ. එහෙනම් දීමම තමයි පින්නේ මේ බමුණගේ දිනීම. දිනුම. එහෙනම් ඔබේ දිනුම වෙන්නේ පින්වතුනි. ඒ පවුර හදලා දෙන්නේ මේ වෙලාවේ. සමාව දෙන්න. සමාව ඉල්ලන්න. ඇත්තට ඔබ සමාව ඉල්ලන වෙලාවේ ඔබ හොඳටම දන්නවා ඔබ වැරද කළා නෑ කියලා. ඔබ සමාව ඉල්ලන වෙලාවේ ඔබ සමාව දෙන එකයි ඔය කරන්නේ. නැද්ද? මනසේ ඔබට හොඳට ඕම් බයිනවා. ඔබ කළා නෑ වැරද්ද. ආයක ඉරහඳ වගේ විශ්වාසයි. ඔබ ඇතින් වැරද්ද කළා නෑ. ඔබ ඇතින් හිටියේවත් නෑ. ඔබ දන්නේවත් නෑ. මොකක්ද ඒ කියන්නේ කියලා. හැබැයි මනසට හොඳට ඕම. පොර තෝංචයක් නැතුව කියවගෙන යනවා. හොඳටම තරහ ගිහිල්ලා. දැන් ඔය වෙලාවේ පින්තුනේ කරුණු කාරණා තේරුම් කළ දෙන්න පුළුවන් මානසිකත්වයක ඒ මනසට නැත්තම්. ඔබේ මනසට සමාව දෙන්න. කොහොම සමාව දෙන්නේ? සමාව ಇಲ್ಲ. අනේ වෙලාව සමාව දෙන්නේ. මොද මේ වෙලාවේ පින්තුනේ එයාට ඔබේ සමාව ඕන වෙලා තියෙනවා. සමාව දෙන්න ඔබ ආහා මම ඔයාලට සමාව දෙන්නා කියලා කිව්වොත් එහෙම නෙවෙන්නව. මේ වෙලාවේ යාට උනේ ඔබ සමාව දෙන්න නෙමෙයි. එයා හිතන්නේ ඔබ වැරදි කියලා. එහෙනම් සමාව ಇಲ್ಲ. සමාව ඉල්ලීම තුල ඔබ කරන්නේ මොකද්ද? සමාව දෙන එක. ඊට පස්සේ වාසයල කියන්නේ අනේ මගේ අතින් මම එලායි බෑන් එක වැරදි නේද මට සමාවෙන්න. ආ ඔබ ගණන් ගන්න එපා. ඇයි ඔබ සමාව දීලා ඉවරයි.
ඇයි කලින්ම දුන්නේ? ඇයි වෙන වෙලා ඔබ සමාව දුන්නේ? කොහොමද? මම සමාව වෙන කියලා ඉල්ලලා. ආයෙද නෑනේ සමාව වෙලා සමාව දීලා තියෙනවා. අනේ වෙන පෞරුෂවත් මිනිස්සෙක්. එහෙනම් ආර්ය මෛත්‍රී වඩන්න. ආර්ය මෛත්‍රී වඩන්න තේමෙන ආර්යෙක් වගේ මෛත්‍රී වඩන්න. දෙන්නේ යම බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. දෙන්නේ ඒ කෙනාට යහපත පිණිසම තමයි. ඔබේ දීමම තමයි පින් ඔබ ඔබට කරගන්න යහපත. හොඳට තේරුම් ගන්න රදුන්න උපමාව. තාමනුසෙට පිහිට වෙන්න පින් ඔබ අත දිගහරිනවා නම් මෙච්චරලා ඔබේ අත රිදුන අත මිට මොලවන් ඉන්න නිසා නම් ඔබට වෙන යහපත පින් මේ මනුස්සයව පිහිට වෙලා මේ මනුස්ස අනිත් පැත්තට ඔබට කීයක්වත් දෙන එක නෙමෙයි. ඒක නෙමෙයි ඔබට වෙන යහපත. මේ මනුස්සයට පිහිට වෙන ඔබ අත දිග අත මිට මොලවන් හිටපු අත අත ඇඟිලි දිගහරින්නේ පින් උදේ. අන්න ඒකයි ඔබ ඔබට කරගත යහපත. එහෙනම් තව කෙනෙක්ට උදව් කරන්න කලින් ඔබ ඔබට උදව් කරගෙන නේද? එයාට උදව් වුණා නැත්නම් ඔබ ඔබට උදව් කරගෙන ඉවරයි. ඒකයි කියන්නේ දෙන දේ ලැබෙනවා, ගන්න දේ ලැබෙනවා නෙමෙයි. මම කොච්චර වටනවද කියලා බලන්න. ඒ දේ අපිට ඒ වැටෙන දහම් කරුණු කොච්චර වැදගත්ද කියලා.